කාරුණික පින්වතුනි ඔබ ඉතාමත් මෙත්සිතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න සතපොම් ගණනාවක් දුර ඈත ගෙවාගෙන උන්වහන්සේ අගනුවරට වැඩම කළේ ඔබ කෙරෙහි ඉතාමත් අනුකම්පාවෙන් කියන එක අපි මතක් කළ යුතුයි පවතිනා වූ රෝගී තත්ත්වය දුරු කරලා නිරෝගී භව ජීවිතයට උදා කරගන්නේ කොහොමද සැපක් වුණත් දුකක් වුණත් සමසිතින් අපි දරාගන්නේ කොහොමද කියන කාරණය අපේ ස්වාමීන් වහන්සේ අද ඔබට පැහැදිලි කර දෙවි මේ වැඩසටහන පුරාවට එහෙමනම් ඔබ අපත් සමග රැඳී සිටින්න දිගින් දිගටම ස්වාමීන් වහන්සේ කෙරෙහි මේ ලෝකය කෙරෙහි අපරිමිත මෙත් සිටින් යුතුව ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වන්න අපේ ස්වාමීන් වහන්ස මේවන විට පවතින වසංගත තත්ත්වය නිසා මුළු ලෝකයම බියෙන් නැළලිලා මිනිසුන් මානසිකව රෝගී වෙලා මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න රැකියාවල ප්‍රශ්න ජීවත් වීමේ ප්‍රශ්න බොහෝ සෙයින් බහුල වෙලා අපේ ස්වාමීන් වහන්ස මේ වගේ අවස්ථාවක අප කළ යුත්තේ කුමක්ද මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ ධර්මයේ උතුම් ගුණයන් ගැන දේශනා කරනකොට ධර්මයේ මුලින්ම දේශනා කරන සුන්දර ගුණය මොකද්ද ධර්මයේ සවක්කාත ධර්මයේ සවක්කාතයි කියන්නේ ධර්මය සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂ ගානක් දසපාරමී ධර්ම පුරලා මේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කරගත්ත බව ඇත්ත. පුද්ගලයේ වශයෙන් අපි පටිච්ච සමුප්පන්නව කල්ප විනාශයන් දසදහස් ගානක් පහු කරලා ආපු බව ඇත්ත. ඒ වගේම මේ ජීවිතයේදී උතුම් ධර්මය අපි දැක්කේ නැත්නම් උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්තේ නැත්නම් තවත් කල්ප ගානක් ඉස්සරහට යන්න තියෙන කාරණය. ඒසා ගැඹුරු සංසාරයක් ඒසා ගැඹුරු සංසාර දුකක් ඒසා ගැඹුරු සංසාර බය බුදුරජාණන් වහන්සේ නෝනා චතුරාර්ය සත්‍ය කියන ධර්මයෙන් අපිට සරල කරලා දේශනා කළා. ඒ ධර්මයේ පළවෙනි ගුණය ධර්මයේ සක්කාතයි. ඒ වගේම ධර්මයේ තියෙනා වූ තවත් සුන්දර ගුණයක් තමයි ධර්මයේ ඒහිපස්සික ගුණය. ධර්මයේ ඒහිපස්සික ගුණය කියන්නේ ධර්මයේ විවෘතයි ධර්මයේ බබලනවා ධර්මයේ සංගවන්න බැහැ. එහෙම ධර්මයේ සංගවන්න බැහැ. එහෙමනම් නෝනා මේ මොහොතේ ධර්මයේ සියලුම සුන්දර ගුණාංගයන් ඒහි පස්සිකව මේ ලෝකයේ තුල විද්‍යාමාන වෙලා තියෙනවා. අවුරුදු 2600කට පස්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතකට පෙර ආතු ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මගේ අවෑමෙන් සාස්තුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ උතුම් සී සද්ධර්මය මේ උතුම් ධර්ම විනයයි කියලා. එනම් ජීවමාන සාස්තුන් වහන්සේ නමක් ලෝකයේ තුල ඉන්නවා. ඒ ජීවමාන සාස්තුන් වහන්සේ කියන්නේ කවුද මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ එහෙනම් නෝනා අවුරුදු 2600කට පස්සේ මේ මොහොතේ ඒ ජීවමාන සාස්තුන් වහන්සේ වෙන ඒ උතුම් ධර්ම විනයේ උතුම් ශ්‍රී සද්ධර්මයේ නෝනා මුළු ලෝකයාටම ඇහෙන්න සුන්දර ධර්මයක් දේශනා කරනවා නෝනා සුන්දර ධර්මයක් දේශනා කරන නමුත් ඒ ධර්මය අහන්න ධර්මය දකින්න ධර්මය ධර්මානුකූලව විඳින්න අපේ ජනතාවට සතිය තිය නැහැ මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි මින් සී සද්ධර්මයේ අනන්ත වූ ඒහිපස්සික ගුණය පිළිබඳ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන සී සද්ධර්මය මේ මොහොතේ මුළු ලෝකයට මැහෙන්න සුන්දර ධර්මයක් දේශනා කරනවා ඒ සුන්දර ධර්මය දේශනා කළත් ඒ සුන්දර ධර්මය අහලා ඒ සුන්දර ධර්මය අවබෝධ කරන්නේ ඒ සුන්දර ධර්මය තුලින් මේ සංසාර බය දකින්න මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න පින්වත් ජනතාවට සතිය සිහිය නැහැ. ඒතොර සතිය සිහිය කියන්නේ හේතුඵල ධර්මයක්. සතිය සිහිය කුමක හේතුඵල ධර්මයක්ද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ ඵලය තමයි සතිය සාසිය අපිටුන සකස් වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වල නම් නුවණින් මෙනෙහි කිරීම සද්ධර්ම ශ්‍රවණයේ දුර්වල නම් නෝනා අපි තුල සකස් වෙන්නේ සතිය සිහිය නෙමෙයි මොකද පංච කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මෙන්න මේ පහ තුල තමයි වර්තමානයේ සමාජයේ ඉවත් වෙන්නේ මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ උතුම් ධර්ම විනය කියන ජීවමාන බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඒහිපස්සික ගුණය පිළිබඳ මේ කොරෝනාව කියන මාර්තුකාව යටතේ සුන්දර බණක් දේශනා කරනවා නෝනා සුන්දර බණක් ඒ සුන්දර බණ අහන්න අපේ රටේ ජනතාවට සතිය සිහිය නැහැ මොකද ජීවිත පංච නීවරණයන්ගෙන් වෙලිලායි තියෙන්නේ ඒතොර සතිය සිහිය නැති තැන ධම්මවිජය බොජ්ජංගයක් සකස් වෙයිද ධම්මවිජය බොජ්ජංගයක් නැති තැන ධර්මයේ කෙරෙහි වීරියක් සකස් වෙයිද වීරිය නැති තැන නොහනා ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙයිද ප්‍රීතිය පස්සද්ධියක් නැති තැන සමාධියක් උපේක්ඛාවක් සකස් වෙයිද
සංස්කාරයන්ට යටත්ව ලෝකය දකින්න ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාවෙන් ලෝකය දකින්න උපේක්ෂා සම්බොජ්ජංගයක් ඇති වෙන්න කොහෙත්ම ඉඩක් නැහැ කොහෙත්ම ඉඩක් නැහැ ඒ නිසාම සමහරු බියටපත් වෙලා සමහරු අඬනවා සමහරු ගෙවල් ඇතුළටලා ඉන්නවා මොකද්ද වෙන්නේ දන්නේ නැහැ හිත විසිරිලා හිත චංචල වෙලා සැකයෙන් හිත ඔද්දල් වෙලා ඒ නිසාම නෝනා තව 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 එක අකුසලයක් විපාක දෙද්දී තව අකුසල් අපි රැස් කර ඒ නිසා මේ සුන්දර අවස්ථාවේදී මේ උතුම් ධර්ම විනය කියන සාස්තුන් වහන්සේ දේශනා කරන ලෝකයාට මැහෙන්න දේශනා කරන මේ ධර්මය අහන්න මේ ධර්මය අහන්න මේ ධර්මය තුලින් ජීවමාන සාස්තුන් වහන්සේ ඔබට කියන්නේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා නෝනා ඊට වඩා දෙයක් තියෙනවද महानिनी में सियलु संस्कार्यो अनित्य भिक्षु भिक्षुनी उपासक उपासिका सिवाना पिरिसट में उतुम धर्म विनय के न सास्तुन वहन से देशना करना उ धर्मे सबे अर्थ तमय सियलु संस्कार्यो अनित्य के न धर्मे एनिसा निरेतुरु मनोना में प्रश्ने तुलिंग अपि पंच नीवरण यठपात करला अपि सप्त बोज्जंग्यान मतु कर गणना नोना में प्रश्ने අපි ධර්මානුකූලව ජීවිතයට එකතු කරගන්න ඕනේ ධර්මානුකූලව ජීවිතයකට එකතු කරගන්න ඕනේ මොකද මේ මොහොතේ කොරෝනා වසංගතය තුලින් අපි යම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් පිළිබඳ ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ යම් දුකක් විඳිනවා නම් ඒකට බුදුරජාණන් වහන්සේ කිව්වේ දුක්ඛ සත්‍ය කියලා වෙන දෙයක් නෙමෙයි චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය මුළු ලෝකෙටම ඒහි පස්තිකව ප්‍රකට වෙලා තියෙනවා නෝනා සංගවිලා නැහැ රාජ්‍ය නායකයාගේ පටන් රාජකුමාරයාගේ පටන් දුප්පත් වැලේ දුප්පත් මිනිස්සයා දක්වා ජාති ආගම් ભેද කුල ભેදයන්ගෙන් තොරව කොරෝනාව එකම හැන්දෙන් සෑම කෙනෙකුටම බෙදලා තියෙනවා නෝනා එකම හැන්දෙන් බෙදලා තියෙනවා සංස්කාර කියන මේ ලෝකේ තියෙනා වූ නෝනා සාධාරණම අධිකරණ ක්‍රියාවලිය තමයි අවිද්‍යාව හේතුවෙන් සකස් වෙනා වූ සංස්කාර. මේ ලෝක ධාතුවේ තියෙනා වූ ස්වාධීනම අධිකරණ ක්‍රියාවලිය. ඊට වඩා ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් මේ ලෝකයේ තුල නැහැ. ඒ ස්වාධීන අධිකරණීය සංස්කාරගෙන ස්වාධීන අධිකරණයේ අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන ಜಾති ආගම් කුල ભેදයකින් තොරව ධනවත් දුප්පත් ભેදයකින් තොරව ලස්සන අවලස්සන ભેදයකින් තොරව ලොකු කුඩා ભેදයකින් තොරව මේ කොරෝනාව නෝනා එකම හැන්දෙන් බෙදෙනවා එකම හැන්දෙන් බෙදෙනවා හැදි දෙකකින් නෙමේ ඒ නිසා නෝනා මේ ව්‍යාසණය තමයි දුක්ඛ සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ දුක ඇති වෙන්න හේතුව මොකද්ද තෘෂ්ණාව වෙන දෙයක් නෙමේ මේ දුක ඇති වෙන්න හේතුව ධර්මානුකූල හේතුව දුකට හේතුව පංච උපාදාන ස්කන්ධය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාවයි නෝනා. ඒතර අපි තෘෂ්ණාවට මොකද කියන්නේ? දැන් දුකට හේතුව තෘෂ්ණාවනේ. බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තෘෂ්ණාව නම් අපි දුරු කරන්න ඕනේ මොකද්ද? තෘෂ්ණාව. නමුත් අපි තෘෂ්ණාවට කියන්නේ මොකද්ද? දියුණුව. තෘෂ්ණාවට තමයි අපි සැපේ කියන්නේ. බලන්න චීනය කොච්චර දියුණුද? බලන්න ඇමරිකාව කොච්චර දියුණුද? බලන්න ඕස්ට්‍රේලියාව කොච්චර දියුණුද? බලන්න අහවල් මුදලාලි කොච්චර දියුණුද පින්තුනි එතකොට මේ දියුණුව කියන්නේ මොකද්ද අපි දුකට හේතුව බුදුරජාණන් වහන්සේ අනේ මේකයි දුක කියද්දී අපි දුකට කියනවා දියුණුව කියලා අපි දුකට දියුණුව කියලා අපි මෙච්චර කල් දිව්වේ ඔන්න ඔය දුක කියන දියුණුව පස්සේ නේද එච්චරයි වෙන දෙයක් නැහැ ඔය දුක කියන දියුණුව පස්සේ මම දිව්වද ඔය දුක කියන දියුණුව පස්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩියද? ඔය දුක කියන බොරුව පස්සේ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ වැඩියද? ඔය දුක කියන බොරුව පස්සේ යසෝදරා උත්පලා වන්නා වැඩියද? නෑ බින්දුතුනි. නමුත් මේ මොහොතේ අපි තෘෂ්ණාව කියන මේ දුකට හේතුව පිටිපස්සේ අපි දුවනවා මේක තමයි සැපය. මේක තමයි දියුණුව. නෝනා අවසානයේ අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද? එච්චරයි. එහෙනම් ඉතින් අපි මේකෙන් සැප බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? සැප බලාපොරොත්තු වෙන්න බෑ. දුකට හේතුවයි තෘෂ්ණාව. එහෙනම් අපි අද දක්වා වර්ධනය කළේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරෙහි තෘෂ්ණාවමයි නෝනා.
එතකොට අපි මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නම් වැඩුවේ දුක නිරෝධය කරන තෘෂ්ණාව නිරෝධය කරන ආරෂ්ඨාංගික මාර්ගය අපි තුල වැඩිලාද? තුල වැඩිලා නැහැ. අපි තුල වැඩිලා නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ නෝනා කාරණා දෙකක් ගැන කියන්නේ. එක කාරණයක් තමයි මහණෙනි මේ ලෝකය බොරු පහකින් වෙලාගෙනයි තියෙන්නේ. බොරු කීයකින්ද? පහකින්. බොරු පහකින් වෙලාගෙන තියෙන මේ ලෝකයේ තුල ඇත්ත හතරයි තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ බොරු පහකින් වෙලාගෙන තියෙන ලෝකයෙන් මේ ලෝකය මුදවා ගන්නයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඝ කල්ප ලක්ෂ ගාන පෙරම්පුර ලෝකෙට පහළ වෙන්න ඕන. එතකොට මොකද්ද මේ ලෝක ධාතුව වෙලාගෙන තියෙන බොරු පහ? පළවෙනි බොරුව මේ රූපය නිට්ටයයි සැපයි සුභයි ආත්මයි කියන ආවරුව නෝන. අන්න පළවෙනි බොරුව. මෙන්න මේ පළවෙනි බොරුවෙන් ලෝකය වෙලාගෙන තියෙන්නේ. දැන් ඔබට පේනවා මේ රූපය නිට්ට වූ සැප වූ සුභ වූ ආත්මීය වූ දෙයක් නෙමෙයි කියලා. මේ රූපය එක මොහොතකින් කොරෝනාවට ගොදුරු වෙලා අන්ත අසරණ විදිහට නෝනා මේක බාහිර සතර මහා ධාතුවට මුහු වෙන්න පුළුවන්. මේ සුන්දර රූපය තව මොහොතකින් අර පොලිතින් උරයක් ඇතුළට දාලා සීල් කරලා අර අදි උෂ්ණත්වයේ පුච්චල දාලා බාහිර සතර මහා ධාතුවට මුහු වෙන්න පුළුවන්. මේ රූපය රාජකුමාරයෙක්, මේ රූපය රටේ ජනාධිපතිවරයෙක්, මේ රූපය රටේ අගමැතිවරයෙක්, මේ රූපය ප්‍රභූ නායකයෙක්, මේ රූපය මේසා වර්ණනා කරපු අපිට නෝනා දැන් තේරෙනවා මේ රූපය කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. මේ රූපය සැපයි, මේ රූපය නිත්‍යයි, මේ රූපය සුභයි, මේ රූපය ආත්මයි කියන බොරුව මේ ලෝකය වෙලාගෙනයි තියෙන්නේ පින්වතුනි. ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න මේ බොරුව තුල ඔබත් ඉන්නවා නේද කියලා. මේ රූපය තම අවුරුදු 50ක් ජීවත් කරන්න ඕනේ, 25ක් ජීවත් කරන්න ඕනේ. මේ රූපය කෙරෙහි දැඩි විශ්වාසයකින් නිත්‍ය සංඥාවකින් අරගෙන අපි ජීවත් වෙනවා. රූපය කියන පළවෙනි බොරුවට අපි කොටු වෙලා පින්නතුනි. දෙවනි බොරුව හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විඳීම් කියන බොරුව නිරතුරුවම අපි නිත්‍ය සැප සුභ ආත්මීය වශයෙන් ගන්න. පස්සේ හේතුවෙන් සකස් වෙන පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කිරීම තුල සකස් වෙන සැප වේදනා දුක් වේදනා උපේක්ෂා සහගත විඳීම් නිත්‍ය වශයෙන් ගන්නවා. ඒ වගේම සැප වශයෙන් ගන්නවා, සුභ වශයෙන් ගන්නවා, ආත්මීය වශයෙන් ගන්නවා පින්නතුනි. ඒ නිසාම නැවත නැවත අනාගත වේදනා ස්කන්ධයන් අපි ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට කොරෝනාව පෙන්නලා දෙනවා අපි අතීතේ වින්දා වූ යම් සැප වේදනාවක් තියෙනවද, අපි අනාගතේ බලාපොරොත්තු වුණා වූ යම් සැප වේදනාවක් තියෙනවද, ඒ සෑම සැප වේදනාවක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන තැන. නිසා අපි මෙන්න මේ වේදනාව කියන බොරුව තුල ජීවත් වෙනවා. දෙවනි බොරුව, තුන්වෙනි බොරුව තමයි මේ සංඥාවන් හඳුනා ගැනීම, අපේ වේදනාව නිසා සකස් වෙන හඳුනා ගැනීම. කොයිසා අපි නිත්‍ය වශයෙන් ගන්නවද පින්නතුනි? නිරෝගී කියලා හඳුනාගත්ත, දියුණුවයි කියලා හඳුනාගත්ත, සුරක්ෂිතයි කියලා හඳුනාගත්ත, මේ සෑම හඳුනා ගැනීමක්ම බොරුවක් කියන කාරණේ අද තේරෙනවා. මුළු ලෝකෙම මරණ බයෙන් ජීවත් වෙන්නේ. මොන දේ හඳුනාගත්තත් මොන විශේෂඥ වෛද්‍යවරයෙක්, ලෝකේ ප්‍රකට විද්‍යාඥයෙක්, මොන සා සුන්දර හඳුනා ගැනීම අපි හඳුනාගත්තද? තාක්ෂණයේ දියුණුව, වෛද්‍ය විද්‍යාවේ දියුණුව, මේ ආකාරයෙන් සුන්දර හඳුනා ගැනීම කොච්චර අපි හඳුනාගත්තද? නමුත් අද අපිට තේරෙනවා ඒ සෑම හඳුනා ගැනීමක්ම අනිත්‍යයි කියලා. ඒ සෑම හඳුනා ගැනීමක්ම තුල නිත්‍ය වූ සැප වූ ආත්මීය වූ ධර්මයක් නැහැ කියලා අපිට දැන් තේරෙනවා පින්වතුනි. තුන්වෙනි බොරුව තුලත් අපි ජීවත් වෙනවා. රූපය නිත්‍යයි කියලා ගත්ත බොරුව, වේදනාව නිත්‍යයි කියලා ගත්ත බොරුව, මේ සංඥාවන් නිත්‍යයි කියලා ගත්ත බොරුව. හතරවෙනි බොරුව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංස්කාරයන් නිත්‍යයි සැපයි සුභයි ආත්මීය වශයෙන් අපි ගන්නවා පින්වතුනි. දැන් දෙයියනේ මොකද්ද මේ සංස්කාරයන්ට උනේ? මීට මාසයකට පෙර ආතුව නිරෝගීව හිටිය මුළු ලෝකයාම පින්තුණි අද මරණ බියට පත් කරලා අන්න සංස්කාරයන් වෙනස් වුණා. මුළු ලෝකයේම අද
लक्ष गान मेरन तेंट पत् लक्ष गान क्रोगी बावेट पत् मुखदे दखिन्नी संस्कार अंगे अनित्य भाव्य संस्कार अंगे अनित्य भाव्य ये निशा लोथुरा बुद्रजान वहां से देश न करना मे संस्कार अंतुले सफाई केला नित्याई केला सुबाई केला आत्मीय वाचेन गान दे अपने केला देश व्यागत सिद्धि आप इटे पेन वा देयने मे संस्कारयो कोई सा अनित्य द केला पिंगतुन कोई सा अनित्य द कोटिपति धनवत महत्तरो अने रोहले मेरिला नो नव दकिन्न स्वाम पुरुषयाव दकिन्न दारु एक दकिन्न ए आयट वचनया कथा करगान्न पिनक ने पिंगतुनि मरण आसन्न मोहते तमंगे ज्ञातियेक दकिन्न पिनक ने मरण आसन्न मोहते तमंगे ज्ञातियेकुट तमंगे अदहसकय कियान्न पिनक ने मरण आसन्न मोहते वेदनावेन दंगलद्दि हिस अतगान्न किहिक ने मरण आसन्न मोहते पिंगतुनि बलवत् चित्त पीडावंट पत्वेला मी यनवा मे सुंदर मनुष्य कोटिपति मनुष्यो संस्कारयो कियन बोरुव तुल अपि हिर वेला हिटिया पिंगतुनि දැන් අපිට පේනවා සංස්කාර කියන්නේ බොරුවක් මේ සංස්කාර තුල නිත්‍ය වූ සැප වූ සුබ වූ ආත්මීය වූ ධර්මතාවයක් නැහැ මේවා වෙනස් වෙලා යනවා රටේ ජනාධිපති වුණත් මොහොතකින් ඒ සංස්කාර වෙනස් වෙලා ඊළඟ නිමේෂයේදී පොලිතින් මල්ලක ආදාහනාගාරයට යන්න පුළුවන් ඒ නිසා මේ මොහොතේ අපි දකිනවා ඒ සංස්කාරයන්ගේ බොරුව පින්නතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානය කියන පස්වෙනි බොරුව තුල මේ ලෝකය බැසගෙනයි තියෙන්නේ මේ සංස්කාරයන් හේතුවෙන් සුන්දර දැනීම් සකස් වෙනවා සල්ලිකාර මිනිස්සුෙකුට සුන්දර දැනීම් සකස් වෙනවා රජ කෙනෙකුට සුන්දර දැනීම් සකස් වෙනවා දේශපාලන නායකයෙකුට සුන්දර දැනීම් සකස් වෙනවා මධ්‍යම පන්තියේ දුප්පත් කෙනෙකුට ඒ සෑම දැනීමක්ම නොනා අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දැන් අපිට පේනවා අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා අපිට පේනවා ඒ විඥානීය දැනීම් තුල සැපයි සුබයි නිට්ටයයි ආත්මීයයි කියලා ගන්න දෙයක් නැහැ කියලා දැන් අපිට පේනවා පින්වතුනි එනම් බලන්න මේ බොරු පහ තුල නේද ලෝකයේ ජීවත් උනේ රූපය සැපයි වේදනාව සැපයි සංඥාව සැපයි සංස්කාර සැපයි විඥානීය සැපයි කියන නිට්ටයයි ස්ථිරයි සුබයි කියන මේ බොරු පහ තුල මේ ලෝකය වැසගෙන ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ බොරු පහ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුව තුල තියෙන පරම සත්‍ය හතර දේශනා කරනවා පින්වතුනි. පරම සත්‍ය හතරයි. එහෙනම් මේ බොරුවෙන් බැහැර වෙන්න මේ පංච උපාදානස්කන්ධය නිට්ටයි කියන දකින බොරුවෙන් බැහැර වෙන්න බැහැර වෙලා මේ ඇත්ත හතරට එන්න ඇත්ත හතරයි තියෙන්නේ මොකද්ද ඒ ඇත්ත හතර මෙන්න දුක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීමේ දුක පිංගතුනි ප්‍රකටයි එහි පස්සිකයි විවෘතව බබලනවා අන්න ඇත්ත කතාව මේ රූපය දුකයි වේදනාව දුකයි සංඥාව සංස්කාර විඥාන දුකයි මොකද මේවා අනිත්‍ය වූ ධර්මතාවයන් අන්න පින්වතුනි පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය වෙද්දී මෙන්න දුක සකස් වෙනවා පරම සත්‍ය මේ මොහොතේ මේ කොරෝනාව නමින් ලෝකයේ තුල මේ විද්‍යාමාන වෙන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ පරම සත්‍ය පළවෙනි එක දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක ඇති වෙන්න හේතු දෙකක් නැහැ මේ දුකට එක හේතුවයි ඒ තමයි තෘෂ්ණාව කියන කාරණේ පින්නතුනි ප්‍රකටයි පැහැදිලිව පේනවා අපි දිව්වා වූ අධිවේගී ගමනේ ප්‍රතිඵල අපිට ලැබිලා තියෙනවා පින්නතුනි තෘෂ්ණාවෙන් හම්බු කරන්න තෘෂ්ණාවෙන් බලය රැකගන්න තෘෂ්ණාවෙන් සමංගේ අයිතිවාසිකම් දිනාගන්න තෘෂ්ණාවෙන් සමංගේ ගොඩ වැඩි කරගන්න ගිහා වූ ගමනේ ප්‍රතිඵලය අපිට පේනවා මෙන්න දුක සකස් වෙනවා පින්වතුනි කොරෝනාව කියන්නේ විස බීජයක් බව ඇත්ත කොරෝනාව කියන්නේ වෛරසයක් බව ඇත්ත නමුත් ඒ අර්ථකතනෙයි අයිති වෙන්නේ බුදුදහමට නෙමෙයි පින්වතුනි බුදුදහමට ඒ අර්ථකතනෙයි අයිති නැහැ බුදුදහමට ඒ අර්ථකතනෙයි අයිති නැහැ කොරෝනාව විස බීජයක් වෛරසයක් කියන අර්ථකතනෙ දෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයයි
ඒක ලෝකය ඔබට ලෝකයෙන් මිදෙන්න ඕන නම් ඔබ මේක නියමාකාරයෙන් ධර්මානුකූලව අර්ථකථනය කරගන්න ඕනේ පින්වතුනි කොරෝනාව කියන්නේ අකුසලයක් වෙන දෙයක් නෙමේ කොරෝනාව කියන්නේ විසබීජයක් කොරෝනාව කියන්නේ වෛරසයක් නෙමේ ධර්මානුකූල විග්‍රහයේදී කොරෝනාව කියන්නේ අකුසලයක් පින්වතුනි වෙන දෙයක් නෙමේ එහෙනම් මේ කොරෝනාව අකුසලයක් කියන සැබෑ හේතුව මතු කරන්න ඕනේ කොරෝනාව කියන ඵලය තුලින් මේකට සැබෑ හේතුව මතු කරන්න ඕනේ ඔබ මේකට සැබෑ හේතුව විසබීජයක් කියලා ගත්තොත් වෛරසයක් කියලා ගත්තොත් කවදාක්වත් ඔබ අනාගතයේදී මෙවැනි විනාශයන් නතර කරගත්තා වෙන්නේ නැහැ නතර කරගත්තා වෙන්නේ නැහැ මොකද ඵලයට හේතුව ඔබ දැක්කේ නැහැ ඒ නිසා කොරෝනාව කියන්නේ නෝනා අකුසලයේ ඵලයක්මයි එතකොට මේ අකුසලයේ මතුකලේ කවුද මේ අකුසලයේ තුලින් සකස් වෙලා තියෙන දුක මතුකලේ කවුද කවුරුත් නෙමේ තෘෂ්ණාව විසින්මයි පස්ස පච්චය වේදනා වේදනා පච්චය තෘෂ්ණා තෘෂ්ණා පච්චය උපාදානං පින්වතුනි තෘෂ්ණාවයි මේ දේ මතුකලේ බුදුරජාණන් වහන්සේ අධම්මික සූත්‍රයේදී කියනවා අපි අධම්මික සූත්‍රයේ අපස්ථා කීපයකදීම කිව්වා පින්වතුනි අද කොරෝනා අකුසලය එළව එළව විපාක දෙනවා අධම්මික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අකුසලය කොහොමද ලෝකෙට ගලා යන්නේ කියලා කොහෙන්ද ලෝකෙට ගලා යන්නේ එක රාජ්‍ය නායකත්වයේ තුලින් පින්වතුනි රජතුමා අසාධාරණ වෙද්දී අධාර්මික වෙද්දී අන්න ඇමති මණ්ඩලය පිරිනව ඇමති මණ්ඩලය අධාර්මික වෙද්දී මන්ත්‍රී මණ්ඩලය පිරිනවා මං අපේ රටේ ගැන විතරක් නෙමේ කතා කරන්නේ මුළු ලෝකය ගැනම පින්වතුනි එහෙමනම් මේ මනුස්ස ලෝකයේ තුන මේ මොහොතේ මේ විපාක දෙන කොරෝනා කුසලයට පළවෙනි කාරණය මේ ලෝකේ රටවල් පාලනය කරන කරපු රාජ්‍ය නායකයන් පින්වතුනි වෙනකෙනි ධර්මානුකූල හේතුව රාජ්‍ය නායකයන් විසින් බින්දා වූ සිල්පද වැඩුවා වූ දස අකුසල් ඒ වගේම වැපුරුවා වූ ජාතිවාදය ඒ වගේම අනුන්ගේ රටවල් කොල්ලකෑම් පින්වතුනි පාලක පිරිස් විසින් මේ ලෝක ධාතුවට අතහැරියා වූ හෙණය තමයි කොරෝනාව සංගතය ධර්මානුකූල විග්‍රහය මාතක අමනාප වෙන්න එපා කොරෝනාව සංගතේ එක එතනයි තියෙන්නේ පින්වතුනි ඒ නිසා රාජ්‍ය නායකයාටත් එළව එළව පලි ගන්නවා මේ මොහොතේ ඒ වට වග කිය යුතු රාජ්‍ය නායකින්ටත් එළව එළව පලි ගන්නවා සමහරු දැඩි සත්කාර ඒකකවල සමහරු රටවල් වල රාජ්‍ය නායකයෝ අඬනවා සමහරු හැංගිලා එළව 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 කොරෝනා අකුසලය පලි ගන්නවා විපාක දෙනවා පින්වතුනි සංස්කාරයෝ මේ ලෝක ධාතුව තුල තියෙන සාදීන සත්‍ය අධිකරණයයි සැඟවෙන්න බෑ පින්වතුනි පළවෙනි තැන එතනයි එනිසා මම නැවතත් කියනවා මේ ලෝකය පාලනය කරපු දූෂිත පාලකීන් විසින් ජාතිවාදය වපුරපු පාලකීන් විසින් බොරු අකුසලය වපුරපු පාලකීන් විසින් ලෝකෙට අතහැරියා වූ හෙන ගෙඩියයි කොරෝනාව පළවෙනි තැන ඇත්ත තිත්තයි ඇත්ත කියන කාරණේ තිත්තයි නමුත් බොරුව මතු කරගන්න නම් බොරුව පරාජය කරන්න නම් ඒ තිත්ත ඇත්ත අපි කියන්න වෙනවා නෝන තේරෙනවද ඒ තිත්ත ඇත්ත අපි කියන්නම් වෙනවා ඒ වගේමයි දෙවැනි කාරණේ බලන්න අද වර්තමාන ලෝකයේ අකුසලය එළව එළව පහර දෙන්නේ කාටද කියලා බලන්න මුළු සමස්ත සමාජයටම ලෝකේ පහර දෙනවා නේද අද වෛද්‍ය ශාස්ත්‍රය බලන්න හෙදි ශාස්ත්‍රය බලන්න උපස්ථායක ශාස්ත්‍රය බලන්න මේ ශාස්ත්‍රයන්ට නෝනා එළව එළව මේ කොරෝනාව පහර දෙනවා අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය ලෝකේ බලවත් අනතුරකටපත් වෙලා තියෙනවා ජීවිතේ අනතුරකටපත් වෙලා තියෙනවා සමහර පින්වතුන්ලා රැකියා හැරලා යනවා එළව එළව පහර දෙනවා ධර්මානුකූල විග්‍රහය ඇත්ත තිත්ත බව ඇත්ත නමුත් බොරු අපි පරාජය කරන්න නම් මේ තිත්ත ඇත්ත අහන්න වෙනවා අපිට කතා කරන්න වෙනවා ධර්මානුකූලව පින්වතුනි ඒ වගේම අද පාසල් පද්ධතියම වහලා අද දරුවන් මොනසා දුකටපත් වෙනවද මොනසා පීඩාවටපත් වෙනවද රාජ්‍ය සේවය අකර්මණ්‍ය වෙලා කොයිසා ජනතාව පීඩාවටපත් වෙනවද මොනවද පින්නතුනි අපි කළා වූ කර්මය සත්‍යය දායාද කොට පවතී
කර්මයේ සත්වයා මගේ කොටගෙන කර්මයේ සත්වයා ඥාතියා කොටගෙන පවතී. මේ එළවන්නේ විස බීජයක් නෙමේ. මේ ඔබලා පසුපස එළවන්නේ වෛරසයක් නෙමේ. මේ ඔබලා පසුපස එළවන්නේ අකුසලයයි. අකුසලයයි. කවුරු කරපු අකුසල්ද? කර්මය සෙවණැල්ල කොටගෙන පවතී. කර්මය ඥාතියා කොටගෙන පවතී. ඒ නිසා මම මේ කියන දේ ගෞරවනීය පින්වතුල්ලාට හිත වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම හිත වේදනාවක් ඇති වුණත් මන් දෑත් දෙක එකතු කරලා ඔබේ දෙපා ළඟ වැඳලා හරි මනසින් මං ඔබෙන් සමාව ඉල්ලනවා. නමුත් ඇත්ත කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකින් හැටියට ඔබලා බලන්න පසුගිය අවුරුදු 10 පුරාවට ඔබලා අතින් සිදු කරගත්තා වූ වැරදි කොයිසා තියෙනවද කියලා. ලෝකේ ඉන්න දේශපාලන නායකත්වය බලන්න. දේශපාලන නායකත්වය අද පසුගිය කාලේ මට මහත්මෙක් මතක් කළා. බ්‍රිතාන්‍ය අගමැතිතුමා දැඩි සත්කාරකයෙක් කියලා කිපිඟතුනේ. අනේ සාදු සාදු නිරෝගී භාවයට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒක අපේ බෞද්ධකම. නමුත් බලන්න මේ මහත්මයා පසුගිය ඡන්ද කාලේ නෝනා ඒ රටේ ද්‍රවිඩ ඡන්ද ටික ගන්න කොයි සාමේ සිංහල බෞද්ධ ජනතාවට අගෞරවයන් කළාද කියලා අසාධාරණයන් ප්‍රකාශ කළාද කියලා. ඒ වගේ බලන්න අද ඇමරිකාව මොනිසා අනතුරකට පත් වෙනාද කියලා. මේ මොහොතේ අපේ ත්‍රිවිධ හමුදාව මේසා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරද්දී මේ මොහොතේ හමුදාපතිතුමා වෙලා ඉන්න නායකතුමාව ඇමරිකාවට ඒමත් තහනම් කළේ ওই ජනාධිපතිතුමාලා නේද? නෝනා මොන අකුසල්ද මේ රට ආරක්ෂා කරගත්තේ? මේ රට බෙදෙන්න කැඩෙන්න ගිය වෙලාවේ ඊළමත් පිහිටෙන්න ගිය වෙලාවේ මේ රට ආරක්ෂා කරගත්ත නායකයෝ මේ සිංහල බෞද්ධකම ආරක්ෂා කරගත්ත නායකයන්ට තහනම් පනවන්න තරම් පින්වතුනි අසාධාරණ වෙද්දී ඔය රැස් කළා වූ අකුසල් සුළුපටු නෙමේ පින්වතුනි. අකුසල් එළම එළවා විපාක දෙනවා කොරෝනා අකුසල් ලෝකෙට. ඒ වගේම අපේ රාජ්‍ය සේවය බලන්න, අපේ ගෞරවනීය සෞඛ්‍ය සේවය බලන්න. මේවා නිවැරදි කරගන්න ඕනේ. මේවා නිවැරදි කරගන්නත් නැතුව සැබෑ හේතුව හොයන් නැතුව මේක විස බීජයකට බාර දුන්නොත් මේක වෛරසයකට බාර දුන්නොත් අපි කවදාක්වතුනි මෙවැනි අනතුරු වලින් මිදෙන්නේ නැහැ. අපේ වෛද්‍ය සේවයේ පවු ගිය අවුරුදු 10 තුල කොයිසා වර්ධනයක් සිද්ධ කළාද කියලා බලන්න. අවංකව හිතන්න මාත් එක ගැටෙන්න එපා, මං ධර්මයයි විග්‍රහ කරන්නේ. කොයිසා වර්ධනයක් සිද්ධ කළාද කියලා බලන්න. ඒ වර්ධනයක් සිද්ධ කළේ රාජ්‍ය නායකින්ගේ රජේ තියනා වූ වැරදි ප්‍රතිපත්ති නිසා වෙන්න පුළුවන්, රජයෙන් උනා වූ අසාධාරණයන් නිසා වෙන්න පුළුවන්. නමුත් එවැනි වර්ධන නිසා රෝගීන් කොච්චරනම් මිය ගියාද? එවැනි වර්ධනයන් නිසා රෝගීන් කොච්චරනම් පීඩාවට පත් වුණාද? එවැනි වර්ධනයන් නිසා කොයි ස්ථානම් මිනිස්යෝ අසරණභාවයට පත් වුණාද? පින්වත් ඔබලා හිතුවද මේ අකුසල් වල ස්වභාවය? පින්වත් ඔබ හිතුවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච සීලය සමාදන් වෙච්ච මිනිස්සෙකුට දෙන්නා වූ දානේ ආනිසංස දසදහසක් තියෙනවා කියලා. පංච සීලය සමාදන් වෙච්ච මිනිස්සෙකුට, එනම් පංච සීලය සමාදන් වෙච්ච මිනිස්සෙකුට බෙහෙත් ටික නොලැබුණත්, තමන්ගේ රෝගයට ප්‍රතිකාර නොලැබුණත්, රෝගය උස්සන්න වෙලා මැරුණොත් පින්වතුනි වෙන අකුසලයේ හිතලා බලන්න, හිතලා බලන්න. කොරෝනාව කියන මෙවැනි අනතුරු අනාගතයේ අවම කරගන්න නම් මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. අපේ රාජ්‍ය සේවක පින්වතුල්ල දකින්න අපි යම් අවස්ථාවන් වල රාජ්‍ය සේවයේදී කොයිසම් අකර්මණ්‍යද කියලා, අකාර්යක්ෂමද කියලා, අපිට පුළුවන් වැඩේ අපි කරලා දෙන්නේ නැහැ, ප්‍රමාද කරනවා, පරක්කු කරනවා, අල්ලස් ගන්නවා. පාසල් ශිස්ත්‍රේ බලන්න කොයිසම් පාසල් වල විනය බිඳ වැටිලාද? දරුවන්ගේ විනය බිඳ වැටිලා මත්ද්‍රව්‍ය පාසල ආක්‍රමණය කරනවා. මේවාට විදුහල්පතිතුමන්ලා ගති යුතු තීරණ ගන්නෙ නෑ. ඒ වගේම ටියුෂන් පන්තියේ ගුණාත්මකයි අධ්‍යාපනය, ඒ ගුරුවරයාම පාසල් අධ්‍යාපනයේදී ගුණාත්මක නෑ පින්නතුනි, ගුණාත්මක නැහැ. ඒ වගේමයි අපේ පෞද්ගලික වෛද්‍ය සේවයේ ගුණාත්මකයි, ඒ වගේමයි පොදු වෛද්‍ය සේවයේ ගුණාත්මකභාවය අඩු වෙනවා පින්නතුනි. මේවා නිවැරදි කරගන්න. මේ ජීවමාන සාස්තුන් වහන්සේ මේ මොහොතේ ඒහි පස්සිකව බබලන ධර්මයේ ගුණයන් පිළිබඳ දේශනා කරන, මේ කොරෝනාවේ මාතෘකාව යටතේ දේශනා කරන මේ ධර්ම දේශනාව තුලින් පින්වතුනි ප්‍රකට කරන්නේ ඔය උතුම් ධර්මයමයි. මේ මොහොතේ
මේ ලෝකේ මනුස්ස ලෝකේ දේශපාලන නායකින්ට කොරෝනාව එළව එළවා පහර දෙනවා නම් දේශපාලන නායකින් පීඩාවන්ට පත් වෙලා තියෙන්නේ එක පැත්තකින් රෝග බය එක පැත්තකින් රටවල් වල තියෙනා වූ ආර්ථිකය කඩා වැටෙනවා මේ ආර්ථිකය ගොඩ ගන්න ක්‍රමවේදයක් හිතා ගන්නවත් බෑ පීඩාවෙන් පීඩාවට පත් වෙලා අකුසල් විපාකය ශක්තිමත්ව හබාගෙන එනෝ පින්නතුනි ඒ වගේම අනිත් සියලුම ක්ෂේත්‍රවල ජනතාව අනතුරට පත් වෙලා තියෙන්නේ පින්නතුනි සංස්කාරයෝ එළව එළව විපාක දෙනවා ඔබ මේ මොහොතේ මුඛ ආවරණයක් දාගෙන ඉන්නේ ලෝ සමස්ත ලෝකෙම මේ මොහොතේ මුඛ ආවරණ දාගෙන ඉන්නේ හේතුඵල ධර්මයක් නිසාමයි හේතුඵල ධර්මයක් නිසාමයි මොකද්ද හේතුඵල ධර්මය පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වඩිනවා විශාලා මහනුවරට වඩින්නේ විශාලාව අමුසෝහනක් උනාට පස්සේ පින්වතුනි අමුසෝහනක් උනාට පස්සේ වඩින්නේ බුදුරජාණන් වහන්සේ දඹදුව වැඩ හිටියා බුදුරජාණන් වහන්සේ විශාලාවට වෙන විනාශය දැක්කා නමුත් බුදුරජාණන් වහන්සේට සංස්කාරයන්ගේ විපාකයන් නවත්තන්න බෑ පින්වතුනි සංස්කාරයන්ගේ විපාකේ නවත්තන්න බෑ බුදුරජාණන් වහන්සේට දේවදත්ත ගල පෙරලන එක නවත්තන්න බෑ බුදුරජාණන් වහන්සේට හැදුනා වූ හිසේ අමාරු කොන්දේ අමාරු අධ්‍යාත්මික ශක්තියෙන් යටපත් කරන්න පුළුවන් නමුත් ඒව නැති කරන්න බෑ මොකද සංස්කාරයන්ගේ ඵලයන් පින්වතුනි අර පිරිනිවන් පාන අවසාන මොහොතේ හැදුනා වූ අර බලවත් අතිසාර රෝගය උන්වහන්සේගේ අධ්‍යාත්මික ශක්තියෙන් යටපත් කරන්න පුළුවන් ඒ අධ්‍යාත්මික ශක්තියෙන් බැහැර වෙච්ච තැන රෝගය මතුවෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දඹදිව හිටියා විශාලාව රෝග බියෙන් යටවෙද්දී විශාලාව මරණ බියෙන් යටවෙද්දී මල කඳන් ගොඩ ගැහෙද්දී බුදුරජාණන් වහන්සේ දඹදිව හිටියා මගද රාජ්‍යේ නමුත් බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩි ඇයි මේ අකුසලයේ බලවත් බලවත් අකුසල් විපාක දෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඒක වළක්වන්න බැහැ දැන් බලන්න අකුසලයේ කියන කාරණේ කුසල් අකුසල් දෙකමයි බුදුරජාණන් වහන්සේට වසවර්ති දිව්‍ය පුත්‍රයා මොනසා පීඩා කළාද මහරහතන් වහන්සේලාට වසවර්ති දිව්‍ය පුත්‍රයා මොනසා පීඩා කළාද නමුත් වසවර්තියා පිංගතුනි දමණය කරගන්න බුදුරජාණන් වහන්සේලාට බැරි වුණා. එයි වසවර්ති දිව්‍ය පුත්‍රයාගේ පින ඒසා බලවත් පිංගතුනි. ඒසා බලවත්. ඒ බලවත් පිනට බුදුරජාණන් වහන්සේට කීකරු වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක් බැහැුවේ නැහැ. මොකද පින ගින්දරක් කරගත්ත පිනේ ශක්තිය නිසා. පිනේ ශක්තිය ඒ වගේ නම් අකුසලේ ශක්තියත් ඒ වගේමයි පිංගතුනි විශාලාවේ ජනතාව කරගත්තා වූ බලවත් අකුසල් විපාකෙට එද්දී බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේක මට නවත්තන්න බෑ කියලා අකුසලේ විපාකෙට යන්න ඇරියා අකුසලේ විපාකෙට ගියාට පස්සේ අන්න 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ආනන්ද මෙහෙට එන්න ස්වාමින් වහන්සේලා 25 නමක් වඩම්මගෙන විශාලාවට ගිහිල්ලා පිරිත් කියන්නේ රත්න සූත්‍රය කියන්නේ කියලා කිව්වේ නෑ. ඇයි කිව්වේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දන්නවා. ආනන්ද ස්වාමින් වහන්සේලා 25 නමක් සමග වැඩම කළ රත්න සූත්‍රය කිව්වනම් ඒ විශාලාවේ විනාශය ඉවර කළ මහවැසි වහින්නේ නැහැ. ඒ කුසලයේ ශක්තිමත් නෑ අර අකුසල් යටපත් කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමගයි විශාලාවට වැඩම කරන්නේ පිංගතුනි බලවත් අකුසලය බලවත් කුසලයකින් යටපත් කරලා මහා වැසි කඩාවැට්ටාන පිංගතුනි එදා බුදුරජාණන් වහන්සේ විශාලාව නුවරට වඩිනකොට අර 500ක් ස්වාමින් වහන්සේලාට මුඛ ආවරණ දාන්න කිව්වේ නෑ පිංගතුනි මම මේ ඔබලා දාගෙන ඉන්න මේ මුඛ ආවරණ නිසායි කතා කළේ බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේදා මුඛ ආවරණ පළඳුවේ නෑ. ඇයි පින්වතුනි? වහන්සේලා සම්මා වාචාවන් තුලින් සම්මා වාචාවන් විදර්ශනාමය සම්මා වාචාවන් තුලින් ගොඩනගා ගත්තා වූ ශක්තිමත් ප්‍රතිශක්තියක් උන් වහන්සේලාගේ ජීවිත තුල තිබ්බා. ශක්තිමත් ප්‍රතිශක්තියක්. ඒ ශක්තිමත් ප්‍රතිශක්තිය සකස් කළේ කවුද? සම්මා වාචාවන් අන්න කොරෝනා කුසලය එළව එළවා අපිට විපාක දෙනවා ලෝකෙටම
අද ලෝකයා සියල්ලම මුඛ ආවරණ දාගෙන ඉන්නේ මූණු වහගෙන නහය වහගෙන මුඛය වහගෙන ඇයි පින්වතුනි අපි විසින් කළා වූ මිච්ඡා වාචාවන්ගේ ඵලයයි ඒහි පස්තිකව ප්‍රකට වෙලා තියෙන්නේ මිච්ඡා වාචාවන්ගේ ඵලයයි බොරු කියලා විවේචනය කරලා ඕපදූප කියලා අනුන්ට මඩ ගහලා මේ කළා වූ මිච්ඡා වාචාවන්ගේ ඵලය කොරෝනා කුසලය එළව එළවා එළව එළවා විපාක දෙනවා ධර්මයේහි පස්තිකයි සංස්කාරයන්ගේ විපාකයේහි පස්තිකයි සංගවන්න බෑ විවෘතයි ඒ නිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්ම විනය ධර්ම විනයේහි පස්තික ගුණය ගැන කියන කොරෝනා මාතෘකාව ගැන කතා කරන මේ සුන්දර ධර්මය සිහිනුවණින් අහන්න සතිය සිය මතු කරගන්න සංසාර බය දකින්න සංසාර දුක දකින්න ඒ නිසා පින්වතුනි මේ කොරෝනාව බල කරනවා අපිට සමස්ත ලෝකයේ ජනතාවට බල කරනවා සීලය තුල ශක්තිමත් වෙන්න දස කුසල් ධර්මයන් තුල ශක්තිමත් වෙන්න ජාතිවාදයෙන් බැහැර වෙන්න පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න කියන කාරණේ අපිට මතක් කරනවා පින්වතුනි එහෙම නැතුව මේ කොරෝනාවේ සැබෑ තත්ත්වය අපි විස බීජයකට බාර දීලා වෛරසයකට බාර දීලා අපි ආයිමත් සූදානම් වෙන්නේ මේක ඉවරුණාට පස්සේ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපේ උවමනාවෙන් වෙනුවෙන් අපේ ගොඩ වැඩි කර ගැනීම වෙනුවෙන් වර්ජන කරන්න නම් පෙළපාලි යන්න නම් ස්ට්‍රයික් කරන්න නම් උද්ඝෝෂණ කරන්න නම් පින්නතුනි තවත් කොරෝනාවකට අපි සාධක සකස් කර ගන්නවා පින්නතුනි තවත් කොරෝනාවකට අපි සාධක සකස් කර ගන්නවා ඒ නිසා ධර්මය ධර්මානුකූලව විග්‍රහ කරගන්න හැබැයි ඒක ටිකක් චිත්ත භව ඇත්ත නමුත් මේ චිත්ත ගැන හිතන්නේ නැතුව පින්වතුනි මේ බොරු යටපත් කරලා ඔබ ඇත්ත හිතන්න ඇත්ත හතරයි ලෝකේ තියෙන්නේ හතරට වැඩි ඇත්තක් මේ ලෝකේ නැහැ අර බොරු පහ තුල ගිලෙන්න එපා රූපය නිත්‍යයි රූපය සැපයි රූපය සුභයි රූපය ආත්මයි කියන බොරුව තුල ගිලෙන්න එපා මේ විඳින්නා වූ සැපයන් නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන බොරුව තුල ගිලෙන්න එපා දැන් ඔබට තේරෙනවා මේ සෑම විඳීමක්ම පින්වතුනි අර දියේ හටගන්න දිය බුබුලක් වගේ කියලා ඔබට දැන් තේරෙනවා ඔබට දැන් තේරෙනවා මේ සෑම අපි ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන විඳින්න සැලසුම් කරගන්න ගොඩනගා ගන්න උත්සාහ ගන්න මේ සෑම සැප වේදනාවක්ම ඒ වේදනා තුලින් අපි බලාපොරොත්තු වෙන සෑම හඳුනා ගැනීමක්ම ඒ හඳුනා ගැනීම තුලින් බලාපොරොත්තු වෙන සෑම සංස්කාරයක්ම ඒ සංස්කාරය තුලින් බලාපොරොත්තු වෙන සෑම දැනීමක්ම අනිත්‍යයි කියන යථාර්ථය අපිට දැන් පේනවා පින්වතුනි ඒ නිසා නිරේතුරුවම පින්වතුනි මම ඔබට මේ ධර්මයේ සෑම විටම දේශනා කරන්නේ ඔබ තුල අනිත්‍ය සංඥා මතු කරන්නමයි නිත්‍ය සංඥාවක් මතු කරන්න නම් නෙමේ සැප සංඥාවක් මතු කරන්න නම් නෙමේ ආත්මීය සංඥාවක් සුභ සංඥාවක් මතු කරන්න නෙමේ මා භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට පින්වතුල්ලාට නිරේතුරුව මේ අනිත්‍ය සංඥාව මතු කරමින් පන්සිල් මළුවට මේ ධර්මයේ දේශනා කරන්නේ පින්වතුනි මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ්ඨම කුසලය ශේෂ්ඨම පින පින්වතුනි මේ විදර්ශනාමය අනිත්‍ය තුලින් සකස් කර ගන්නා වූ පිනයි ඊට වඩා ශක්තිමත් පිනක් මේ ලෝක ධාතුව තුල නැහැ ඒ නිසා නිත්‍ය සංඥාවක් ඇති කරලා ඔබ තුල මතුවෙන්නා වූ යම් පිනක් තියෙනවා නම් ඒක ශක්තිමත් නැහැ මේ මොහොතේ මේ අනතුර යටපත් කරන්න පින්වතුනි ඒ නිසා ඔබ තුල මා සෑම මොහතකම උත්සාහ ගන්නේ බලවත් වූ අනිත්‍ය සංඥාවන් ඔබ තුල සකස් කරන්න බලවත් වූ අසුභ සංඥාවන් ඔබ තුල සකස් කරන්න බලවත් වූ අනාත්ම සංඥාවන් ඔබ තුල සකස් කරන්න ඒ සකස් වෙන මොහොතේ මේ පන්සිල් මළුව ඔබ ශ්‍රවණය කරන මේ පැයක කාලය තුල පින්වතුනි මේ මුළු ලෝක ධාතුවේම ශක්තිමත්ම කුසලය විදර්ශනාමය කුසලය සකස් කරගත්තා වෙනවා හොඳට තේරුම් ගන්න ඔබලා ලක්ෂයක් මේ අනිත්‍ය සංඥාව ඇති කරගත්තනම් මේ මොහොතේ මේ පැය තුල පින්වතුනි මේ ලෝක ධාතුව තුල සකස් වෙන ශ්‍රේෂ්ඨම කුසලය ඔබ විදර්ශනාමය කුසලය ඇති කරගත්ත වෙනවා අන්නේ විදර්ශනාමය කුසලය ඔබ තුල ඇති කරලා මේ ලෝකයේ ගිලගෙන පවතින මේ
පින්වතුනි මේ කොරෝනා කුසලය යටපත් කිරීමේ ශක්තිය ඔබ තුලින් මතු කරගන්නයි මම මේ අනිත්‍ය සංඥාව ඔබ තුල මතක් කරලා දෙන්නේ පින්වතුල්ලා දක්ෂ වෙන්න තව තවත් අනිත්‍ය වූ ධර්මයන්ට හිත යොමු කරන්නේ නැතුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් පහේ අනිත්‍යභාවය දැකලා මේවාට බැඳෙන්නේ නැතුව යම් තැනක අපි තෘෂ්ණාවක් ඇති කරගත්තා නම් ඒ තෘෂ්ණාව නිසා උපාදානයේ බැඳී යාම ඇති වෙනවා ඒ උපාදානය නිසා භවයේ සකස් වෙනවා ඒ භවයේ නිසා උපත ජාතිය සකස් වෙනවා ඒ උපත ජාතිය නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවන් සකස් වෙනවා තෘෂ්ණාව කොතනද එතන පින්වතුනි උපාදානය තුලින් ජාති ජරා ව්‍යාධි මරණයන් අනිවාර්යයෙන්ම ඔබේ උරුමය බවට පත් වෙනවා එනම් උරුමය එකනම් පින්වතුනි අපිට කවදාක්වත් දුකෙන් මිදීමක් ගැන හිතන්න බෑ කවදාක්වත් අපිට දුකෙන් ගැලවීමක් ගැන හිතන්න බෑ මොකද දුකට හේතුව තෘෂ්ණාව ඔබ මගේ කරගෙන ජීවත් වෙන්නේ දුකට හේතුව තෘෂ්ණාව ඔබ ආත්මය කොටගෙන ජීවත් වෙන්නේ දුකට හේතුව තෘෂ්ණාව ඔබ සැපය කොටගෙනයි ජීවත් වෙන්නේ ඒ නිසා කවදාක්වත් ඔබ බලාපොරොත්තු වෙන සැපය ඔබේ ජීවිතයට ලබන්න බෑ පින්වතුනි ලෝකයේ දිහා බලන්න මේ කොරෝනා වසංගතය නිසා පින්වතුනි මොනසා තමන්ගේ ඥාතියාට කොරෝනා වසංගතය හැදිලා රෝහලේ ඉන්නවා ලෙඩා බලන්න යන්න විදිහක් නැහැ ලෙඩා පෙන්වන්නේ නැහැ අසනීප හැදුන කෙනා අර තමන් තනියම විඳලා තමන් මැරෙනවා කාගේවත් රැකවරණයක් ලැබෙන්නේ නැහැ ආදරයක් ලැබෙන්නේ නැහැ සෙනෙහසක් ලැබෙන්නේ නැහැ මරණාසන්න මොහොතේ කොයි සා පීඩාවකින්ද මැරෙන්නේ පින්නතුනි ඒ මැරිලා ඊළඟට පින්නතුනි පාංශ කූලයක් නැහැ ආගමික චාරිත්‍රයක් නැහැ ඒ අවසාන පිනක් ලබන්නවත් ඒ මරණේ පින් කරලා නැහැ අවසානයේ මරණය පොලිතින් එක සීල් කරලා ආදානාගාරයකට ගෙනියන්නේ පොලිස් ආරක්ෂාව යුද ආරක්ෂාව මැද්දේ යුද හමුදා ආරක්ෂාව මැද්දේ අරකේ ගිහිල්ලා පුච්චලා දාන්නේ පින්නතුනි යකෙක් යක්ෂණියක් පුච්චලා දානවා වගේ නායක පොළඟේ පුච්චලා දානවා වගේ පින්වතුනි සුන්දර ධර්මයක් සුන්දර විවෘතව බබලන්නා වූ ඒහිපස්සික ධර්මයක් වද්ද දෙයියනේ මේ විදිය මරණයක් අපි උරුම කරගන්නේ ඇයි පාංශ කූලයක් දෙන්න බැරි මරණයක් උරුම කරගන්නේ ඇයි ආගමික චාරිත්‍රයක් ඉටු කරන්න බැරි මරණයක් උරුම කරගන්නේ ඇයි ඥාතියෙක් ළඟ නැති මරණයක් උරුම කරගන්නේ ඇයි ඥාතියෙකුට අවසන් ගෞරවයක් දක්වන්න බැරි මරණයක් උරුම කරගන්නේ ඇයි මුළු ලෝකයාගෙම අප්‍රසාදයට පත්ුණා වූ මරණයක් බියට පත්ුණා වූ මරණයක් උරුම කරගන්නේ ඇයි පෙර ජීවිතවල පළවෙනි ලෝක යුද්ධය දෙවෙනි ලෝක යුද්ධය අනිකුත් රටවල් ආක්‍රමණය කරන්න කරපු යුද්ධ ඒ වගේම අපේ රටවල් බලන්න 71 89 ඒ වගේම අර කොටි තස්තවාදී යුද්ධය මොනසා මැලේච්ච ආකාරයෙන් මිනිස්සු මරලා දැම්මද බෝම්බ දාලා කඩු වලින් බෙලි කපලා ටයර් සෑවල් දාලා අමුවේ ගිනි තියලා පාංශ කූලයක් නැති මරණ ලෝකෙට බිහි කළා ඥාතියෙක් ළඟ නැති මරණ ලෝකෙට බිහි කළා හැමෝටම දැකලා පිළිකුල් වෙන මරණ ලෝකෙට බිහි කළා ධර්මයේහි පස්සිකයි ධර්මයේ විවෘතව බබලනවා දැස් ඇරලා බලන්න මොකද්ද මේ ඔබ දකින්නේ ධර්මයේහි පස්සික ගුණය අතීතයේ යුදමය අවස්ථාවන්වල සතුරන් අල්ලලා අමුවේ මහපාරවල්වල පුච්චලා මරලා දැම්මා පාංශ කූලයක් දුන්නේ නැහැ පාංශ කූලයක් තබා ඥාතියෙක් දැක්කේ නැහැ ඒ මරණ ගිනි තියලා දැම්මා පින්වතුනි අකුසලය එළව විපාක දෙනවා ඵලය කොරෝනාව නම් හේතුව මතු කරගන්න ඔබ හේතුව මතු කරන්නේ නැතුව හේතුව විස බීජයකට බාර දුන්නොත් ඔබ හේතුව වෛරසයකට බාර දුන්නොත් කොරෝනාව ඉවර වෙද්දී මුළු ලෝකෙම ඇවිලිලා යන මහා යුදමේ අවස්ථාවක් එන්න පුළුවන් මුළු ලෝකෙම ආර්ථිකය බිඳ වැටිලා නැගිටින්න බැරි තරම් ආර්ථිකය බිඳ වැටිලා ඉදිරියේදී ජනතා උද්ඝෝෂණ වැඩි වෙනවා ජනතා අයිතිවාසිකම් ඉල්ලගෙන මතුවෙනවා පාලකීන්ට මේවා කරන්න බැරි තැන පාලකීන් අනිවාර්යයෙන්ම යුදමය වාතාවරණ තුඩ ලෝකේ අරන් යන්න පුළුවන් ඉනිසා එවැනි තැනකදී නිරෝධායන මධ්‍යස්ථාන හදලා වැඩක් නැහැ එදාට පොළොව යට හැංගෙන්න බංකර් හදන්න අපිට සිද්ධ වේවි නමුත් මේ මොහොතේ ඔබට ගැලවෙන්න පුළුවන්
මේ සුන්දර සිංහල බෞද්ධ රටේ ජනතාව පින්වතුනි මේසා ගැළවිලා ඉන්නේ ඔබ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වුණ නිසාමයි එනිසා සැබෑ හේතුව මතු කරලා ගන්න සැබෑ හේතුව මතු කරගෙන සීලෙන් ජීවිතය ආරක්ෂා කරගන්න ඔබේ රැකියාව සීලය තුල විසිරවන්න ඔබේ රැකියාව දසකුසල් ධර්මයන් තුල විසිරවන්න ඔබේ රැකියාව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල විසිරවන්න ජනතාවට දුක් දීලා කවදාක්වත් වර්ජණය කරන්න ඉස්ට්‍රයික් කරන්න උද්ඝෝෂණය කරන්න යන්න එපා මේවැ දිත්ත ධම්ම වේදනීය විපාකයන් අපි පසුපස එනවා ඒ නිසා සෑම විඳීමක්ම අනිත්‍යයි ලක්ෂ ගණන් පඩි වැඩි කරලා ඉල්ලුවත් පින්වතුනි අද මොකද්ද ලෝකෙට වෙලා තියෙන්නේ අද ලෝකයා කියනවා වැටුප් එපා සල්ලි එපා ජීවිතේ දෙන්න කියලා වැටුප් එපා සල්ලි එපා ජීවිතේ දෙන්න කියන්නේ මොකද්ද අපිට වැටුප් එපා සල්ලි එපා කුසල් සංස්කාර අපිට දෙන්න ජීවත් වෙන්න ඒකයි කියන්නේ අද ලෝකයාම කියනවා වැටුප් එපා අයිතිවාසිකම් එපා ධනෙ එපා ජීවිතය දෙන්න මොකද්ද මේ ජීවිතය දෙන්න කියන්නේ ජීවත් වෙන්න කුසල් සංස්කාර දෙන්න කියන අර්ථයයි ධර්මානුකූල අර්ථය ඔබට ඒක තේරුම් නැති වුණාට එහෙනම් ඔබ මේ වෙලාවේ ඉල්ලන්නේ කුසල් සංස්කාර ඔබ මේ වෙලාවේ ලෝකෙන් දැත් ඔසවලා කුසල් සංස්කාර ඉල්ලද්දි ජීවිතේ දෙන්න කියන නාමයෙන් පින්වතුනි කුසලයේ ජීවිතේ කරගන්න කුසලයේ ජීවිතේ කරගන්න අකුසලයට යන්න එපා ධර්මය එහි පස්සිකයි විවෘතව බබලෙනවා පින්වතුනි සැප විපාකයන් විපාක දෙද්දි එළවෙළවා විපාක දුන්නා පසුගිය අවුරුදු 20 බලන්න සැප විපාකයන් එළව එළවා එළව එළවා විපාක දුන්නා ලෝකේ මහා සංවර්ධනයක් ඇති වුණා අපේ රටවල්වල මහා සංවර්ධනයක් ඇති වුණා විවෘත ආර්ථිකය ඇති වුණා නාරම් බික්කක බුල්ට ටොපි එක කාපු අපි පිට රටවල්වල සුකෝබ භෝගී රසවත් ආහාර පාන වළඳන තැන්ට ආව පින්නතුනි සැප වේදනාවන් එළව එළවා විපාක දුන්නා ඒ කියන්නේ කුසලයේ එළව එළවා විපාක දුන්නා අද මොකද්ද වෙන්නේ අකුසලය එළව එළවා විපාක දෙනවා එළව එළවා විපාක දෙනවා අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙන ධර්ම විනය දෙක පටිච්ච සමුප්පාදයේ තුල ජීවිතය විසිරුවලා අපිට පෙන්වනවා පටිච්ච සමුප්පාදයේ තුල සංස්කාරපත්‍ය විඥානං අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ඉංගතුනි අපි පසුගිය අවුරුදු 20 සැප වේදනාවන් ලැබුවේ සංවර්ධනයේට අදාළ සුභ වේදනාවන් ලැබුවේ රසයට අදාළ සුභ වේදනාවන් ලැබුවේ විඳීම් වලට අදාළ සුභ වේදනාවන් ලැබුවේ පින්වතුනි කුසල් සංස්කාරයන් නිසා තවත් සුන්දර ධර්මයක් මතු කරගන්න අපි මේ සියල්ල ලැබුවේ කුසල් සංස්කාර නිසා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානම් මේ සෑම සැප දැනීමක්ම සකස් කළේ අවිද්‍යාව හේතුවෙන් සකස් වන කුසල් සංස්කාර පින්වතුනි දෙවියෙක් ගක්මේ දුන්න දෙයක් නෙමේ අපි වින්දා වූ අතීත සැපය හොඳට මතක් කරගන්න මේ අතීත සැපය බුදුරජාණන් වහන්සේ පවණයි ලෝකෙට දේශනා කරන්නේ මහණෙනි මට ඔබට සැප හෝ දුක දෙන්න බෑ මට ඔබට නිරෝගී භාවය හෝ රෝගී භාවය දෙන්න බෑ ඔබේ සැප සහ දුක රෝගී භාවය සහ නිරෝගී භාවය තීරණය කරන්නේ ඔබේ සංස්කාරයි කියලා සත්‍යයාගේ ජීවිතය පටිච්ච සමුප්පාදය තුල විසිරෙව්වේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පමණයි වෙන මේ ලෝක ධාතුවේ කිසිම සාස්තුන් වහන්සේ කෙනෙක් පටිච්ච සමුප්පාදය කියන වචනයක්වත් දැනගෙන හිටියේ නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය තුල ලෝකය විසිරනවා ගිහි පින්වතුනි ඔබලාට මේ සැප වේදනාවන් ලබා දුන්නේ දෙවියෙක් නෙමේ බ්‍රහ්මෙක් නෙමේ ඔබලාට සැප වේදනා ලබා දෙන්න මට බෑ මට පුළුවන් මාර්ගය කියන විතරයි පින්වතුනි ධර්මයේ ගුණය ඒහි පස්සික ගුණය මෙන්න ප්‍රකට කරලා තියෙනවා දැන් ලෝකයේ දන්නවා ඔබට සැප වේදනා දුන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් ඊශ්වර කෙනෙක් නෙමේ කියලා ඒ නිසා පින්වතුනි මේ උතුම් ධර්මයක් මතු කරගන්න කොරෝනාව ඉවර වෙලා ආයිමත් දේවාල පෝලිං වල පූජා වට්ටි තියාගෙන පඳුරු තියාගෙන ඔබ ආවි අර කළු ගල් වල දාස් ගණන් පොල් බිඳීවි ඒ වගේම විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන තැන් හොයාගෙන ආවි ඉංගතුනි තේරුම් ගන්න මේ කොරෝනා
ධර්ම දේශනාව ජීවමාන සාස්තුන් වහන්සේ දේශනා කරන මේ කොරෝනා ධර්ම දේශනාවේදී උන්වහන්සේ මතු කරලා දෙනවා උන්වහන්සේ දේශනා කරනවා පින්වතුනි ඔබ වින්දා වූ සැප වේදනා මෙතෙක් කලක් දෙවියේ බ්‍රහ්මේ නෙමේ ඔබට ලබලා දුන්නේ ඔබ වින්දා වූ නිරෝගී භාවය විශ්ව ශක්තියකින් නෙමේ ලබලා දුන්නේ මේ සියල්ල ලබලා දුන්නේ ඔබේ කුසල් සංස්කාරයන් විසින් සැබෑ හේතුව මතු කරන්න සැබෑ හේතුව අද දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නෑ පින්වතුනි දෙවියන් බලා සිටිනවා ඇයි දෙවියෝ කියන්නේ සංස්කාරයක් දෙවියෝ කියන්නේ සංස්කාරයක් නම් සංස්කාර හේතුවෙන් සකස් වෙන විනාශයකට දෙවියන්ට කරන්න දෙයක් නෑ දෙවියෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරයි නමු සුවපත් වෙන්නේ අකුසලයේ බලවත් පින්වතුනි අකුසලයේ බලවත් නිසා මේ ඇත්ත තේරුම් ගන්න මේ ඇත්ත තේරුම් අරගෙන මේ ජීවමාන සාස්තුන් වහන්සේ වන ධර්ම විනය මේ මොහොතේ මුළු ලෝකෙටම ඇහෙන්න ප්‍රකටව පින්වතුනි ධර්මයේ සුන්දර එහිපස්සික ගුණය ගැන දේශනා කරන මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න ඒ හොඳින් ශ්‍රවණය කරද්දී ඔබ තුල සතිය සිය ශක්තිමත් වෙනවා සතිය සිය ශක්තිමත් වෙද්දී ඔබ තුල ධම්ම විද්‍ය බොජ්ජංගේ මතු වෙනවා ධර්මානුකූල ඔබ හිතෙනවා දෙයනේ මේ රූපය අනිත්‍ය වූ රූපයක් මේ විඳීම් අනිත්‍ය වූ වේදනාවක් මේ හඳුනා ගැනීම අනිත්‍ය වූ හඳුනා ගැනීම මේ සංස්කාර විශ්වාස කරන්න බෑ මේ සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම් අනිත්‍ය වූ දැනීම්මයි ධම්ම විජය බොජ්ජංගේ වැඩෙනවා ධම්ම විජය බොජ්ජංගේ වැඩෙද්දී අන්න වීර බොජ්ජංගේ වැඩෙනවා තව 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 යා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ධර්ම මාර්ගයේ තුල ශක්තිමත් වෙනවා පින්වතුනි දුකෙන් මිදෙන මාර්ගයේ තුල ශක්තිමත් වෙනවා ධම්ම විජේ බොජ්ජංගයේ තුලින් වීරය බොජ්ජංගයේ වැඩෙනකොට ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙනවා පින්වතුනි මේ කොරෝනාව යම් දවසක ඇති වුණාද පින්වතුනි මේ දක්වා මා තුල තියෙන්නේ ප්‍රීති සම්බොජ්ජංගයමයි පස්සද්ධි සම්බොජ්ජංගයමයි අනේ මට 1.1ක්වත් දුකක් වේදනාවක් වියක් මට සකස් වෙලා නැහැ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකව හැටියට විය සකස් වෙන්න විදිහක් නැහැ මොකද සත්‍යඥාන්ගේ තුල අපි ධම්ම විද්‍ය බොජ්ජංගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට විසිරෝලාවි ලෝකයේ දකින්නේ ඒ තුලින් ධර්මයේ කෙරෙහිම අනිත්‍ය සංඥාව කෙරෙහිම විදර්ශනාව කෙරෙහිම සතර සටිපට්ඨානයේ කෙරෙහිමයි අපේ වීරිය වැඩෙන්නේ ඒ වැඩෙද්දී අන්න ප්‍රීතිය සකස් වෙනවා ඇයි ධර්මය හේහිපස්සිකව දකිනවා දෙයනේ සංස්කාරයන්ගේ ඇස් බැඳුම එහිපස්සිකව දකිනවා සතුටක් ප්‍රීතියක් ඇති වෙන්නේ සතුටක් ප්‍රීතියක් ඇති වෙන්නේ පින්වතුනි ඒ සතුට ප්‍රීතිය තුල පස්සද්ධිය ධර්මයේ සැහැල්ලු ඇති වෙනවා මේ ධර්මය කොයිසහ සක්කාතද මේ ධර්මය කොයිසහ සම්දිත්තිකද අකාලිකද එහිපස්සිකද ඕපනයිකද ධර්මයේ පස්සද්ධිය සකස් වෙනවා අඬන්න ඕනේ නැහැ පින්වතුනි දුක් වෙන්න ඕනේ නැහැ බය වෙන්න ඕනේ නැහැ හෙට උදෑසන මේ කතා කරන මම කොරෝනා රෝගයෙන් මැරුණොත් පින්වතුනි මාව IDH වලට අරන් යාවි IDH වල කියන මගේ ගමට අල්ලපු ගම පුංචි කාලේ ඉඳන් ඔය රෝහල දැකලා ඇති දාස් ගානක් අර කොරෝනා රෝගය හැදිලා අවසාන මොහොතේ මැරෙන වෙලාවේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ධර්මයේ ප්‍රීතිය පස්සද්ධිය තුලම අපවත් වෙලා යනවා එයි හේතුඵල ධර්මයක් හෙට උදේදී මං ඒ විදිහට අපවත් උනත් හේතුඵල ධර්මයක්. එහෙනම් සංස්කාරයන්ට ලෝක ජීවිතය අතාරින්න. සංස්කාරයන්ට ජීවිතය අතාරින්න සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන්ට ගැටෙන්න එපා. ඔබ සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන්ට අකමැති නම් කරුණා කරලා අකුසල් සංස්කාරයන්ගෙන් මිදිලා කුසල් සංස්කාරයන් තුල ශක්තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මං කිව්වා දැන් ධම්මදායාද සූත්‍රයට අදාළව රාජ්‍ය නායකිනුයි මේ අකුසලේ පළවෙනි වග උත්තරකාරයා මම අපේ රට ගැන විතරක් නෙමේ ලෝකෙම ජාත්‍යන්තරය ගැන කියන්නේ අතීතයේ වෙච්ච දේවලුත් එක්ක පින්වතුනි පළවෙනි වග උත්තරකාරයා රාජ්‍ය නායකතුමායි බුදුරජාණන් වහන්සේ සුන්දර ධර්මයක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජ වත කියලා පින්වතුනි සක්විති රජ කෙනෙක් බිහි කරන්නා වූ වත සක්විති රජ කෙනෙක් බිහි කරන්නා වූ වත මොකද්ද දැන් දොස්තර මහත්තයෙක් කවුරුදු පහක් වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලායි දොස්තර මහත්තයෙ බිහි වෙන්නේ එහෙම නැත්නම් ගුරු මහත්මයෙක් ඉංජිනේරු මහත්තයෙක් කවුරුදු හතරක් උපාධියට ගිහිල්ලායි ඒ තනතුරු ලබන්නේ නමුත්
මුළු ලෝකයම පාලනය කරන සක්විති රජ වතට පිංගතුනි ඒව කරන්න අවශ්‍ය නැහැ මේ සක්විති රජ වත කියන්නේ බුදුරජාණන් වහන්සේ දස කුසල් ධර්මයන් ජීවිතය කරගන්න දස කුසල් ධර්මයන් අධිපති කරගන්න දස කුසල් ධර්මයන් තුල බැසගන්න දස කුසල් ධර්මයන් මගේ කරගන්න දස කුසල් ධර්මයන් තුලින් ඔබේ ඇමති මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලය ශක්තිමත් කරන්න දස කුසල් ධර්මයන් තුලින් රාජ්‍ය හමුදාවන් දැනුවත් කරන්න ශක්තිමත් කරන්න දස කුසල් ධර්මයේ තුලින් ප්‍රාදේශීය දේශපාලන නායකයන් ශක්තිමත් කරන්න දස කුසල් ධර්මයන් තුලින් ජනතාවට අවවාද කරන්න දස කුසල් ධර්මයන්මයි සක්විති රජ වත කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් මේ දස කුසල් ධර්මයන්ට සක්විති රජ කෙනෙක් බිහි කිරීමේ ශක්තිය තියෙනවා පින්වතුනි ඒ දස කුසල් ධර්මයන් තුලින් බිහි වෙන සක්විති රජ මුළු ලෝකෙම සතුටු කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජ දැකීමෙන් ජනතාව සතුටු වෙනවා සක්විති රජ වචනයක් කතා කිරීමෙන් ජනතාව සතුටු වෙනවා පින්වතුනි එවන් සතුටක් ජනතාව ලබන්න නම් එවන් සතුටක් ලෝකයේ ලබන්න නම් ගොඩාක් දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දස කුසල් ධර්මයන් කියන කාරණා 10යි කයෙන් සිදු කරගන්නා වූ වචනයෙන් සිදු කරගන්නා වූ මනසෙන් සිදු කරගන්නා වූ යහපත් කාරණා 10 කයෙන් සිදු කරගන්නේ සතුන් මරන්නේ සොරකම් කරන්නේ කාමයේ වරදවා හිතෙන්නේ නැහැ වචනයෙන් සිදු කරගන්නේ මුසා වාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපයන් කියන්නේ නැහැ ලෝභ දේශ මෝහ වඩන්නේ නැහැ පින්වතුනි සක්විති රජ වත සක්විති රජ කෙනෙක් ලෝකෙට බිහි කරනවා වගේම සමස්ත ජනතාවම සතුටෙන් පිනා යන ලෝකයක් සකස් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා